අයිබුවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිදමේ ගෙදර ප්‍රථමයෙන් උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් සිරස්තල මාධ්‍ය නිදහසට බලපෑම් නොකරන බවට ජනපතිගෙන් සහතිකයක් අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් වෙනුවෙන් රජයෙන් රැකියා ලක්ෂයක් MCC ගිවිසුම සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයක් ගෙන නැහැ කැබිනට් ප්‍රකාශක කියයි නව රජයේ අමාත්‍යංශ ගැසට් කිරීම මුජුබර්ගේ විවේචනයට උදැසන ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේදී කිසිදු බලපෑමක් එල්ල නොවන බවට ස්ථිර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනෙන් ජනාධිපතිවරයාගේ සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ ප්‍රථම හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. මෙම අවස්ථාවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ මාධ්‍ය ප්‍රධානීන් එක්ව සිටියා. විශේෂයෙන්ම මාධ්‍ය නිදහස මාධ්‍යයට කළ යුතු කාර්යභාරය ගැන මට අවබෝධයක් තිබෙනවා. නමුත් ඒ නිදහස කිසිම අයුරකින් නැති වෙන්නේ නැහැ. මාධ්‍ය හැටියට ඒ අවශ්‍ය නිදහස මගේ යටතේ සම්පූර්ණයෙන්ම ලැබෙනවයි කියන එකත් මම තහවුරු කරන්නට ඕන. මාධ්‍යයට විශාල වගකීමක් තිබෙනවා. අද මගේ ජයග්‍රහණය ගැන බැලුවොත් විශාල බලාපොරොත්තු සහිතව තමයි ජනතාව ඡන්දය ලබා දුන්නේ. එකක් තමයි කාර්යක්ෂමතාවය, ජනතාවට විය යුතු සේවය දේශපාලඥයන්ගෙන් වගේම නිලධාරීන්ගෙන් ලැබිය යුතුයි කියන කාරණය. ඒ වගේම අපේ රටේ තියෙන දූෂණය නැති විය යුතුයි කියන කාරණය. ආර්ථික සංවර්ධනයක් සෑම ජනතාවටම ජීවත් විය හැකි පරිසරයක් මේ රටේ ඇති විය යුතුයි කියන කාරණය. දැන් අපි දැක්කා රැල්ලක් ඇති වෙලා තියෙනවා තරුණ තරුණයන් අතර. විශේෂයෙන්ම කවුරුවත් මෙහෙවන්නේ නැතුව පින්තූර ඇඳලා පිරිසිදු කරන්න, මේවා සමාජය තුලින්ම ඇති වෙච්ච ප්‍රවණතාවයක්. දැන් මේකෙන්ම පේනවා කොපමණ බලාපොරොත්තුවක් රට තුල ඇති වෙලා තියෙනවද කියන එක. මෙවැනි බලාපොරොත්තු ඉදිරියට ගෙන යාමත් මං හිතන්නේ මාධ්‍යෙන් සිදුවුනොත් අර ජනතාව බලාපොරොත්තු වෙන මේ අපේක්ෂාවන්ට රුකුලක් කියලා මම හිතනවා. මාධ්‍ය බොරු ප්‍රචාර ගෙනියන්න කරනවා නම් රටේ ජනතාව වෙනුවෙන් කරන අපහාසයක් කියලා මම හිතනවා. අපි දැක්කා ස්විස් සිද්ධිය අපේ මාධ්‍යයකට සම්බන්ධුනේ නැහැ. නමුත් විදේශ මාධ්‍ය අනවශ්‍ය විදියට බොරුවක් ගෙනාව අපි ආපු ගමම්ම. අපි කිසිම අයුරකින් එහෙම එකක් කරලත් තිබුණේ නැහැ. ඒකට රජය හෝ රජයේ ආයතනයක් ඒකට සම්බන්ධ වෙලත් තිබුණේ නැහැ. පැහැදිලිව පේනවා ඒක මවාපාපු දෙයක් කියන එක. මං හිතන්නේ ඒකෙන් වෙන්නේ රටක් වශයෙන් අපේ රට ලෝකයා ඉදිරියේ වෙනත් තැනකට තල්ලු වෙනවා. මම ඉල්ලා හිටින එකම දේ තමයි මේවා වෙන්න ඉඩ දුන්නේ නැතොත් මං හිතන්නේ ඒක රට වෙනුවෙන් ජනතාවගේ බලාපොරොත්තු වෙනුවෙන් කරන ලොකු දෙයක්. මම කිසිම අයුරකින් මේ මාධ්‍යට ඇඟිලි ගහන්නටවත් මාධ්‍ය නිදහස නැති කරන්නටවත් බලපෑම් කරන්නටවත් මට අවශ්‍යතාවයක් නැහැ. ඒකට මම යොමු වෙන්නෙත් නැහැ කියන ස්ථිරවම කියන්නට කැමති. බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකයක් ස්ථාපිත කරමින් මෙරට අඩු ආදායම්ලාභී පවුල් දහසක තරුණ තරුණියන් ලක්ෂයක් සඳහා රජයේ රැකියා අවස්ථා ලබා දීමට අවශ්‍ය දෙපාර්තමේන්තුවක් ඇති කිරීම සඳහා කැබිනට් අනුමැති හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට ඊයේ දින සහභාගී වෙමින් අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් මේ රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයේ දියත් කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවීම පිණිස සුවිශේෂී යෝජනාවක් ඉදිරිපත් කර සම්මත වුණා. ඉදිරි මෙරටේ සුවිශේෂී දෙපාර්තමේන්තුවක් ඒ වෙනුවෙන් බිහි කිරීමටත් එම දෙපාර්තමේන්තුවට ලංකාවේ සෑම ග්‍රාම සුගතවක් ආවරණය වන පරිදි මේ කාර්යසාධක බලකාය වෙනුවෙන් ලක්ෂයක තරුණ තරුණියන් පිරිසක් බඳවා ගැනීම වෙනුවෙනුත් තීන්දුව ගැනුණා. අපොස සාමාන්‍ය පෙළ දක්වා සමත් තරුණ තරුණියන් අතරින් ලක්ෂයක පිරිසක් එම පුහුණු පාඨමාලාවට ආරම්භකව බඳවා ගැනීමටත් මාස 6ක පුහුණුවකින් පසු සාර්ථකව එම පුහුණුව නිම කරන තරුණ තරුණියන්ට රජයේ අදාළ අංශයන්හි කටයුතු කිරීම සඳහා අවස්ථාව ලබා දීමටත් තීරණය කෙරුණා. මේ රටේ පවතින සහල් මිල පිළිබඳව අවධානය යොමු වෙලා එම සහල් මිල පාලනය කිරීම පිණිස රුපියල් 98ක උපරිම සිල්ලර මිලක් මෙම කාලය තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය අනුමැතිය ලබා දුන්නා. කෙටි කාලයකට මේ රටට තිරුඟු පිටි ආනයනය සඳහා අවශ්‍ය බදු මිල සංශෝධනයකට අඩු කිරීමටත්, ඒ වගේම දැනට ඒකාධිකාරයක්ව පවතින මේ රටට තිරුඟු පිටි ආනයනය කිරීම විවෘත එළඳපොළක තරඟකාරීත්වයට සිදු කිරීමටත් ඒ හරහා
යම්කිසි කෙටි කාලයකට තිරුඟු මිල අඩුකොට පවත්වා ගැනීමටත් කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරනු ලැබුවා. අලි මිනිස් ගැටුම පාලනය කිරීම වෙනුවෙන් අදාළ අලි වැට ඉදිකිරීම සඳහා සහ පාලනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සහ උපායමාර්ග සැලැස්ම සකස් කිරීම වෙනුවෙන් පරිසර අමාත්‍යාංශයට එම අමාත්‍යාංශයට බලය ලබා දීම වෙනුවෙනුත් අවශ්‍ය තීන්දුව තීරණ එම කැබිනට් මණ්ඩල රැස්වීමදී අරගනු ලැබුවා. රජයේ ඉඩම් සයිඩම් ප්‍රතිසංස්කරණ කොමිෂමට අයත් ඉඩම්හි ජනතාවට ඔප්පු ලබා ගැනීමේදී දරන්නට සිදුවලා තිබෙන අධික පිරිවැය තක්සේරුව වර්තමාන තක්සේරුවට නොව අදාළ ඉඩම් පිළිබඳ බලපත්‍රය ලබා දීමේදී පැවති අගයන්ට සමාලෝචනය කිරීම පිණිස අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කිරීම පිණිස තාක්ෂණික කමිටුවක් පත්කිරීම වෙනුවෙනුත් අදාළ තීන්දුව අරගනු ලැබුවා. ජාතික පාසල් සංඛ්‍යාව දහසක් දක්වා වර්ධනය කිරීමේ කැබිනට් තීරණය. මේ මොහොතේ ලංකාවේ පාසල් පද්ධතිය තුළ තිබෙන්නේ පාසල් හරියටම 10175ක්. ජාතික පාසල් විදිහට හඳුන්වන පාසල් තියෙන්නේ 374යි. ලංකාවේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 330යි. මේ 330න් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 124කට කිසිම ජාතික පාසලක් නැහැ. ඒ අනුව මේ ප්‍රතිපත්තියේ තීන්දුව ගත්තා රිසර්ච් කෝ එක. මධ්‍යතන අංකය මේ ක්‍රමය දිස්ත්‍රික් පදනමක් මත පදනම් වෙච්ච ක්‍රමයක් මූලික වශයෙන්. කුසලතාවය මත 40%ක් තිබෙන්නා වී නමුත් 55%ක් දිස්ත්‍රික් පදනමක්. මාතර රාහුලේ නැත්තම් සුජාතා විද්‍යාලයේ දරුවා ගන්නා වූ ලකුණු ප්‍රමාණයම ඒ අංකණයම ගන්නට ඕන මාතර දෙනියාය කෙළවරේ තියෙන පල්ලගම මහවිද්‍යාලයේ දරුවෝ වලකන්ද මහවිද්‍යාලයේ දරුවෝ පහසුකම් අතින් ගත්තම කිසිසේත්ම සංසන්දනය කරන්න අමාරුයි. ඒ විශාල කඩාවැටීමක් තියෙන ගමේ පාසල්වල. ඒ නිසා දිස්ත්‍රික් පදනම වෙනුවට පාසල් පදනමක් විදිහට තෝරගන්න. කමිටුවකින් මේ කටයුත්ත කරන්නට ඕනේ කියලා කියන එක තමයි කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරේ. අර්ජුන මහේන්ද්‍රන් මෙරටට පිටුවහල් කරන ලෙස ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් සිංගප්පූරුවේ නීතිපත් දෙපාර්තමේන්තුව එම කටයුත්ත විභාග කරමින් තිබෙනවා. එහි තීන්දුව ඉදිරි සති කිහිපය තුළදී ලබා දෙන බව සිංගප්පූරු රජය දැනුම් දීලා තිබෙනවා. ඒ නිසා සිංගප්පූරුවේ නීතිපත් දෙපාර්තමේන්තුවේ ලබා දෙන නියමයන් අනුව එම කරුණු සිදුවේයි. රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරු පත්කිරීම මේ වෙනතෙක් ප්‍රමාද වෙලා තියෙනවා. කමිටුවක් පත් කළා තිබෙනවා. ඒ කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ අතිරේක ලේකම් තුමෙකුගේ ප්‍රධානත්වයෙන් සහ කමිටුවේ විශේෂඥ මණ්ඩලයක් කරා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා එවැනි තනතුරු සඳහා අයදුම් කරන්නට ලංකාවේ සෑම පුද්ගලිකුණු අවස්ථාවක් ලබා දුන්නා. එම ඉල්ලුම් කරන ලද අපේක්ෂකයන්ගේ සුදුසුකම් සහ හැකියාවන් පිළිබඳ විමසා බැලමින් පවතිනවා. මේ මාසේ 18 වෙනිදා තමයි අපි අවසන් දිනය ලබා දීලා තිබෙන්නේ. ලබන සතියේදී මෙම පත්කිරීම සිදු කරන්න ආරම්භ කරනවා. මේ ලක්ෂිකුත් බඳ දැන් මේගොල්ලෝ රාජ්‍ය සේවකයනෝනේ මතුවා. දැන් මේ බර දරා ගන්න පුළුවන් ද රජයට? දැන් ඉන්න සංඛ්‍යාව සහ විශ්‍රාම යන සංඛ්‍යාවන් දිහා බැලුවම මේක ගැටලුවක් නෙමෙයි. මේ ගැන කලබල වෙන්න එපා. අපි නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම, නිෂ්පාදන යාන්ත්‍රණ නිර්මාණය කිරීම, ගෙවීමේ හැකියාවන් වර්ධනය කර ගැනීම. මේනි ක්‍රියාමාර්ග ඔස්සේ මේක ලොකු බරක් නෙමෙයි. පසුගියදා පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාවට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය ලබනදා 7 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඊයේ නියෝග කළා. පසුගිය නොවැම්බර් මාසේ 25 වන දින පැහැර ගැනීමට ලක් වූ බව කියන මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාව සම්බන්ධයෙන් මේ වන විට සිදුකර ඇති පරීක්ෂණවල වාර්තා පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයේ හමුවේ කරුණු දක්වනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට අවස්ථා 3කදී අදාළ කාන්තාවකෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කරනු ලැබුවා. ඒ අනුව පැහැරගෙන යාමට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාවට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබනදා 7 වනදා දක්වා දීර්ඝ කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේ. මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ඉකුත්දා අධිකරණය විසින් දුන් නියෝගය පරිදි පැහැර ගැනීමට ලක් වූ බව කියන කාන්තාව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ඉදිරිපත් කළ බවයි. අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකර ඇති බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අදාළ කාන්තාවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂඥ මනෝවෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට අධිකරණ වෛද්‍ය නිලධාරිනිය තීරණය කර ඇති බවද පැවසුවා. මෙහිදී පැහැරගෙන යාමට ලක් වූ බව කියන කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පිරුම් මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාව මේ වන විට දින ගණනාවක් රහස් පොලිසිය වෙත ගොස් ප්‍රකාශ ලබා දී ඇති බව සඳහන් කර සිටියා. එසේම ඇය මේ වන විට අසනීප තත්වයෙන් පසුවන හෙයින් ඇයගේ ඉදිරි ප්‍රකාශය සටහන් කර ගැනීම ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවසේදී සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙසද රහස් පොලිසියෙන් සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් තමා ඉල්ලා සිටින බවද සඳහන් කළා.
එහිදී ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා කියා සිටියේ තමන් එම ඉල්ලීමට විරුද්ධ වන බවයි. මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අධිකරණ හමුවේ කරුණු දක්වමින් ස්විට්සර්ලන්ත තානාපති නිල නිවස යන වෙනත් රාජ්‍යයකට සම්බන්ධ ප්‍රදේශයක් බැවින් ශ්‍රී ලංකා නීතියට අනුව එහිදී ප්‍රකාශ සටහන් කර ගැනීමේදී නීතිමය ගැටලු මතුවිය හැකි බවද පෙන්වා දුන්නා. ඒ අනුව සාමාන්‍ය ක්‍රියා පටිපාටි යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදීම මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සුදුසු බවයි මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ. මවරුන් වන්ද්‍යාකරණයට ලක්කලේයි චෝදනා එල්ලවී සිටින වෛද්‍ය සේගූ සියබ්දීන් මොහමඩ් සාෆි ඊයේ දින යලි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා. අයතා ලෙස මුදල් ඉපෙයිම ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ සිංහල මවරුන් වන්ද්‍යාකරණයට ලක්කළ බවට එල්ල වූ චෝදනාවකට අදාළව කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ ප්‍රසව හා නාරි වේද වෛද්‍ය සේකු සියාබ්දීන් මොහොමඩ් සාෆි අත්අඩංගුවට ගැනුණේ පසුගිය මැයි මස 24 වනදා රාත්‍රියේදී. ඒ මැයි මස 23 වනදා අදාළ වෛද්‍යවරයා සිංහල මවරුන් වන්ද්‍යාකරණයට ලක්කිරීමේ සිදුවීමකට අදාළව පුවතක් පළවීමෙන් අනතුරුවයි. මෙලෙස වෛද්‍ය සාෆි සිදුකළ සැත්කම් වලින් අනතුරුව කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ දමුල්ල මහරෝහල වෙත මවුරුන් දහසකට අධික පිරිසකගෙන් පැමිණිලි ලැබී තිබුණු අතර අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරුණා. අනතුරුව අදාළ වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩුගොනු කෙරුණේ අයතා ලෙස වත්කම් ඉපැයීම ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබා දීම සහ සිංහල මවුරුන් වන්ද්‍යාකරණයට ලක්කිරීමේ චෝදනා යටතේ. කරුණු සලකා බැලීමෙන් අනතුරුව සාෆි වෛද්‍යවරයා අපමත නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පසුගිය ජූලි මාසයේ 25 වනදා නියෝග කළද අදාළ වෛද්‍යවරයා යලි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටියේ අධිකරණයෙන් නිකුත් කළ නියෝගයක් අනුවයි. ඒ අනුව මෙම නඩුව යලි කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවස මහතා ඉදිරියේදී කැඳවනු ලැබුවා. එහිදී සාෆි වෛද්‍යවරයාට එරෙහි නඩුවේ සාක්ෂිවල පරස්පරතා ඇතනම් යලි ප්‍රකාශ සටහන් කර ගැනීමට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා. අධිකරණ හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ නව පරීක්ෂණ කණ්ඩායමක් මගින් මෙහි පරීක්ෂණ කටයුතු යලි සිදු කරන බවයි. ඒ අනුව නඩුව යලි එළඹෙන වසරේ ජනවාරි මාස 16 වනදා කැඳවීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මේ මව්වරුන්ගේ නඩුවට යුක්තිය ඉෂ්ට වීම ආරම්භ වුණු දවසේ පැමිණිලි පාර්ශව වෙනුවෙන් පළමු වතාවට CID අධ්‍යක්ෂවරයා පෙනී සිටිනවා. මීට කලින් සියලු මඩුවලට CID අධ්‍යක්ෂවරයා, CID SP තිසේරා හිටපු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්පූර්ණයෙන්ම පෙනී සිටියේ මේ ශ්‍යාපි සාබ්දින් නඩුවේ විත්තිකවුට අපීල්ලීම සඳහා. මම හිතන්නේ අද විශාල වෙනසක් අපි දුටුවා. ඒ වෙනස තුළ අපි දැක්වේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවතත් මේ ශාපි ඛේදවාචකය හරහා සාහනි අභියෝගය කරලා SP තිසේරලා ගෙනාපු මේ කළු පැල්ලම අවදින ඉවත් කිරීමට ක්‍රියා කරා කියන එක පැහැදිලිව කියන්න පුළුවන්. අපරෝහලේ දීලා තියෙන පැමිණිලි සංඛ්‍යාවත් එක්ක ගත්තොත් මව්වරු 521ක් මෙම වෛද්‍යවරයා සිසිරසකම් වලින් අනතුරුව මේ වෙනකොට මද සර්බාවයට පත් වෙලා කියන එක තමයි අපේ නිගමනයකට එළඹෙන්න හේතු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මද සර්බාවේ ඇතුවීම් සම්බන්ධ සොයාගත හැකි පරීක්ෂණ දෙකක් යෝජනා කරලා තියෙනවා. ඒ අනුව ලැපරොස්කොපි පරීක්ෂණය සහ හිස්ටරොස්කොපි පරීක්ෂණය මව්වරුන්ගේ ඇතුවලා තියෙන අනතුරු අනුව එම පරීක්ෂණ දෙක යොදා ගන්න එම වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඒක සංඛ්‍යා ලේඛනමය පරීක්ෂණයක් රෙට්‍රොස්පෙක්ටිව් කොහොට් ස්ටඩි අනුවෙන් සිදු කිරීමටත් විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩල විසින් නිර්දේශ කරලා තියෙනවා. ඒ සඳහා වසර දෙකක් ගත වෙනවා කියලා තියෙනවා. ඒ සඳහා රෝහලේ ප්‍රසවහන ආයුර්වේද සියලුම එකකවල වෛද්‍යවරුන් සිදු කරන ලද සිසේරියන් සත්කම් උපයෝග කරගෙන මෙම වෛද්‍යවරයා සිදු කරන සිසේරියන් සත්කම් උපයෝග කරගෙන මද සර්බාවේ ඇතිවිලා තියෙනම සම්බන්ධව රෙට්‍රොස්පෙක්ටිව් කොහොට් ස්ටඩි කියන ස්ටඩි එක වසර දෙකක් ඇතුළත සිදු කරන්න කියන එකත් එම නිර්දේශවල සඳහන් වෙලා තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආයතන රැසක් ගැසට් නිවේදනයක් මකින් ප්‍රකාශයට පත් කළද ආරක්ෂක අමාත්‍යවරයා කවුරුන්ද යන්න පිළිබඳව තහමත් ප්‍රහේලිකාවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. ඊයේ දින සිරිගොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් දැන් ආරක්ෂක අමාත්‍යාංශය යටතට විශාල ප්‍රමාණයක ආයතන 30 ගණනකට වඩා වැඩි ගණනක් පත් කරලා තියෙනවා. නමුත් විශේෂ දේ තමයි ආරක්ෂක ඇමතිවරයෙක් නැහැ. අපි දන්නවා 19 වෙනි සංශෝධනය අනුව ජනාධිපතිතුමාට අමාත්‍ය ධූර දරන්න බෑ. රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයෙක් ඉන්නවා. නමුත් දැන් රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයාට මේ ආයතන එකක්වත් එයාගේ යටතට ගැසට් කරලත් නැහැ. එයා නමට රාජ්‍ය ආරක්ෂක ඇමති. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ විෂයන් විශාල ප්‍රමාණයක් ගැසට් කරලා තියෙනවා. නමුත් ඒ වගේ
වගකීම බාරගන්නේ කවුද කියන එක තවම අපිට ප්‍රහේලිකාව බවට පත් වෙලා තියෙනවා. රාජ්‍ය අමාත්‍යවරු දැන් ඒගොල්ලෝට අමාත්‍යාංශ ඒගොල්ලන්ට අමාත්‍යාංශයක් පවරලා තියෙනවා. අමාත්‍යාංශ ලේකම්වරයෙක් පවරලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ ආයතන ඔවුන්ට අයත් ආයතන පිළිබඳ ගැසට් නිවේදනයක් තාම ඇවිල්ලා නැහැ. එහෙනම් රාජ්‍ය අමාත්‍යවරුන්ට කරන්න කිසිම දෙයක්වත් නැහැ. ඒ හින්දා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ ඒ පත්වීම් ලබා දෙනකොට අමාත්‍යවරුන්ට කිව්වේ මේගොල්ලන්ට අඳ ගහලා මේගොල්ලන්ටත් වැඩක් දෙන්න කියන එක. ඒ තුල මේ රාජ්‍ය අමාත්‍යවරුන් කියලා කියන්නේ මේ ජනතාවගේ මුදල් වලින් ගම් පිනට පඩි අරගෙන ඒ වරප්‍රසාද භුක්ති විඳින කොටසක් බවට පත් වෙලා තියෙනවා. අනිත් එක ඔවුන් ස්වාධීනව අමාත්‍යාංශවල උන්ව පත් කරලා තියෙන හින්දා ඔවුන්ට එහෙම ඔවුන්ව කැඳවන්න ඕනේ කියලා අමාත්‍යවරයාටත් එහෙම වගකීමක් නැහැ. ඒකට අපිට දැන් පේන දේ තමයි හරියට මේක හරියට අර කාර්යභාරයක් නොමැති අමාත්‍ය වගේ රාජ්‍ය අමාත්‍යවරුන් කියන්නේ. දැඩි කතාබහකට ලක්වේ තිබෙන MCC ගිවිසුම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. ඔබතුමාලට එපා වුණ MCC ගිවිසුම ඉදිරි දිනේදී නැවත අත්සන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබතුමා කැබිනට් ප්‍රකාශ කළා සාධාරණ සැකයක් මට ඇතුණා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ඉදිරි සති දෙක කීපය තුළදී අත්සන් කරන්න තීරණය කළා තියෙනවා කියලා. ඔව්. ඒ ඔබේ ප්‍රකාශයට පදනම කොයිද තියෙන්නේ? ඔය සියල්ලම ගමේ භාෂාවෙන් කිව්වොත් ලිඳ ළඟ කතා. ඒ ප්‍රකාශයම අපි ප්‍රතික්ෂේප කරනවා. දැන් අද අපිට පේනවා මේ ආණ්ඩුව බලයට පත් වුණාම මේ MCC ගිවිසුම පිළිබඳව මේ ආණ්ඩුවේ වගකීම් යුතු අය කවුරුවත් හරි ප්‍රකාශයක් කරන්නේ නැහැ. ඔවුන් සියලු දෙනාම නිශ්ශබ්දව තමයි රකින්නේ. එතකොට අපි විදේශ ඇමැතිතුමාගේ තියෙන පිළිතුරු දිහා බැලුවත්, උදය ගම්මන්පිල්ල මන්ත්‍රීතුමාගේ තත්ත්වය දිහා බැලුවත් ඉතාම අසරණ භාවයකින් තමයි කතා කරන්නේ. දැන් කියන්නේ අපිට ඇමරිකාව ගේන හැම දෙයක්ගෙටම විරුද්ධ වෙන්න තරම් අපිට එහෙම මුලේ අමාරුවක් නැහැ කියලා මම දැක්කා ඒ මන්ත්‍රීතුමා කියලා තිබුණා. රටට අවශ්‍ය ගිවිසුමක් නෙමෙයි කියන එකයි අපේ අදහස. ඒක හරහා ලංකාවට ඇති කිසිම වාසියක් නැහැ. අපි මොකටද අපිට වාසියක් නැති ගිවිසුමක් අත්සන් කරලා අපි අමාරු රටේ. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි නොබැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අපි කොයි රටත් එක්කත් හොඳට ඉන්නවා. අපිට විශේෂයෙන් එක රටකට විතරක් වැඩිපුර වරප්‍රසාද දෙන්න බෑ ස්වාධීන රටක් හැටියට. MCC ගිවිසුමේ 70%ක් දැන් හොඳයි කියලා කියනකොට මේ ආණ්ඩුවට මේ වැට්පත්ද අඩු කරාට ඒ වැට්පත්ද තුලින් නොලැබිච්ච බිලියන 500ක මුදල් හොයාගන්න අනිවාර්යයෙන්ම MCC ගිවිසුමට යන්න වෙනවා. ඔයි විමල් වීරවංශය තව එක්කෙනෙකුයි දෙන්නෙකුයි කතා කරාට උදේ ගම්මන්පිල මහත්තයා කියනවා 70%ක් හොඳයි කියලා මේක. ඇයි දෙයියනේ ඒක ඒ දවස්වල නොකිව්වේ? දැන් පෙන්වන්න කරුණාකරලා රට බෙදෙන ආකාරය මේකෙන් රට අහිමි වෙන හැටි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සමග එක්ව යලිත් රට ගොඩනැගීමට කටයුතු කරන බව නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණරත්න මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදයේ කැටියට දැඩි ස්ථාවරවල හිටියා. ඒකාධිපති වස්තාවක් තියෙන්න බෑ, බලේ බෙදීමක් තියෙන්න ඕන ආදී දේවල් පෙරලගෙන ඉදිරියට ගිහිල්ලා එක්සත් සමාජයක් හදන්න ඕන කියලා තියෙන එක ලිබරල්වාදයේ කැටියට ශක්තිමත්ව ඉදිරිපත් කළා. එතුමා පොඩ්ඩක් මෑත් වෙලා ප්‍රේමදාස මහත්මයාට ඉඩ දුන්නා ඉදිරිපත් වෙලා එයාගේ ශක්තිය පෙන්නලා යමක් අලුතෙන් කරන්න පුළුවන් නම් කරන්න කියලා. ඒක එහෙම ගත කරන්නට බැරි වුණා. යෙවිලා ගියේ අර විශාල විනාශයක් අපිට අත්කර දීමෙන් පමණයි. විනාශයේ ලකුණු හැම පැත්තෙම මතුවලා තිබෙනවා. අපි සෑම එක්සත් ජාතික පක්ෂයේ නායකතුමත් එක්ක එකතු වෙලා අපි මේ සටන දිගහැරෙන විදිහට ක්‍රියාත්මක කරන්න අපි ඒකාධිපත්‍ය වෙලා අපි එක්සත් වෙලා මේ සටන ඉදිරිය ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඊයේ දින කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා කොළඹ වරායේ විශේෂ නිරීක්ෂණයක නිරත වුණා. කොළඹ වරායේ වර්තමාන තත්ත්වය පිළිබඳව යාවත්කාලීන තොරතුරු දැනගැනීමේ අරමුණින් අමාත්‍යවරයා මෙම නිරීක්ෂණ චාරිකාවේ නිරත වුණා. එහිදී කොළඹ වරායේ පුළුල් කිරීමේ ව්‍යාපෘති යටතේ ඉදි වූ දිය කඩනය, නැගෙනහිර පර්යන්තය, නියමු මධ්‍යස්ථානය, ජය බහලු පාලන මැදිරේ යන ස්ථානත් අමාත්‍ය කනක හේරත් මහතාගේ විශේෂ අවධානයට ලක් වුණා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ නිමාවට පත්වන්නේ. අපි යලිත් හමුවන්නේ 10:12 අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයේ. සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.